At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. විරු සමරු දිනේ වර්තමාන ආණ්ඩුව ඒ සමරු දිනය සයන්න කපලා පාවිච්චි කරන්න ගන්න උත්සාහය පිළිබඳව අපේ විරෝධය කනගාටුව සහ පිළිකුල ප්‍රකාශ කරන්න අවස්ථාවක් ගන්නවා. සමහර ආබාධිත රණවිරු සහෝදරවරු ඉන්නවා බිමන්සල සියලුම සංවේදීයේ ඉන්ද්‍රයන් අකර්මණ්‍ය වෙච්ච බෝම ප්‍රහාරවල. අම්මා ආව කියලා දැනගන්න නම් පපුවේ ලියනවා අම්මා කියලා. ඉතින් මෙහෙම දාස් ගානක් සහෝදරවරු ඉන්නවා පංචේන්ද්‍රයන් පූජ කරපු. බෙදුම්වාදීන්ගේ ඉල්ලීමට අවනත වෙලා ආණ්ඩුව ප්‍රතිපත්තියේ තීරණයක් ගන්න එක වෙනම එකක් ආණ්ඩුව පැත්තෙන් අවම වශයෙන් කැබිනට් එක ඇමතිවරෙක්ට ගිහිල්ලා මේ අභිමන්සලකට මේ රණවරුන් වෙනුවෙන් පුංචි දානයක් දෙන්න ධර්මදේශනාවකට පිරිතකට හාමුදුරුව වැඩම කරගන්න අමාරු නම් ගිහි පිරිතක් කියන්න එක දේශපාලඥෙක්ට ආණ්ඩුව වෙනුවෙන් ඊයේ දවස ජාතික කොඩිය ඔසවන්න කියලා ඉල්ලීමක් කරන්නත් දිව නැමෙන්නේ නැත්තම් අවම වශයෙන් එවැනි තීන්දුවක් හෝ ගත යුතුව තිබුණා. උතුරේ නායකයන්ට මියගිය අය සිහිපත් කරන්න රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා එක ආණ්ඩුවේ කැමැත්ත. ඒ වගේම හමුදාවල් පැත්තෙන් ඒ ජීවිත පූජා කරපු අය සිහිපත් කිරීම සඳහා ආණ්ඩුව කටයුතු නොකිරීම පිළිබඳවයි අපේ තියෙන විරෝධය සහ කනගාටුව. දැන් වෛද්‍ය සභාවට බෝම ප්‍රහාර එල්ල කරා. අපි ආඩම්බර වෙනවා වයෝවෘද්ධ බහුසතෙක් විදියට ඔහුට තියෙන තරුණ කශේරුකාවක් බව කාලෆොන්ස් එක මැතුමයියේ ඔප්පු කරා. අපේ රටේ ඉන්න සමහර මහාචාර්යවරුන් සාධාරණ සමාජයක් වෙනුවෙන් කටයුතු කරන බව පවසන නමුත් සමාජයට අදාළ සමහර කාරණා සම්බන්ධයෙන් නිහඬ වෙන බොහෝ දිනාට කාලෆොන්ස් එක මැතුමා ආදර්ශයක් බවට පත් වුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයා චීනෙට යන්නේ ඉන්දියාවට යන්නේ රටේ දේපොළ විකුණන්න. මෝදි අගමැතිතුමා මෙහාට එන්නේ ඒකේ බුද්ධිය බාරගන්න. මෙහෙම රට අවුල් වෙලා තියෙනවා. අද උදේ කියනවා මේ මහින්ද අමරවීර මැතිතුමා කියලා දෙනවා අපි ඉවසනවා වැඩි මහජනයා කියන්නේ ඇයි මේකට මේ වෙඩි තියන්නේ නැත්තේ කියලා. අපි එයන්ට කියනවා වෙඩි තියලා බලන්න කියලා. පැහැදිලිවම ඒක පළවෙනි වතාවට එළියට ආයේ මාධ්‍යයට. ඒක බරපතල වැරද්දක්. අපේ ආණ්ඩුවෙන් වුණාද ඒ ආණ්ඩුවේ ඇමතිවරයා කවුද කියලා කියන එක නෙමෙයි. ඒක තිස්සත්නායක මහත්තයා දැන් අවුරුදු ගාණක් බන්ධනාගාරිතයන් හිටියේ. කූටලේඛනයක් ඒක. ඒ වර්තමාන ආණ්ඩුවේ වගකීම තමයි ඒ කූටලේඛනයට එරෙහිව කටුතොල දනුවන් දෙන එක.